අපි ඩොලර් ප්‍රශ්නය ගැන කතා කරද්දී අපි දැක්ක දෙයක් තමයි ආචාර්යතුමනි පසුගියදා මහ බැංකු අධිපතිතුමා අපේ විදේශගත ශ්‍රමිකයන්ට පුංචි අනතුරු ඇඟවීමක් කරන මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන මේ හවාලා ක්‍රමයට උන්ඩියල් ක්‍රමයට මුදල් එවන්න එපා අනතුරුදායක ක්‍රමයක් ඒ විතරක් නෙමෙයි අපි මේ විදියට මුදල් එවන අයගේ ගිණුම් ඉදිරියේදී හොයලා බලලා අත්තිටුවන්න තීරණය කරනවා පොලිසියත් එක්ක මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා මුදල් විසුද්ධිකරණය පැත්තෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලනවා මේක එක්තරා ආකාරයක තරවටුවක් විදේශගත ශ්‍රමිකයන්ට හැබැයි අපි දන්න දේ තමයි සාමාන්‍ය හවාලා ක්‍රමයට ගියාට පස්සේ රුපියල් 230 240 අතර වටිනාකමක් ඔවුන්ගේ ඩොලරයකට ලැබෙද්දී මහ බැංකුව අධිපතිතුමා කියනවා 202 ගාන තව රුපියල් 10කුත් ගිහිල්ලා අතින් දීලා වගේ රුපියල් 212ක් දෙන්න පුළුවන් ඒකින්ද නියමිත ක්‍රමයට එවන්න කියලා. දැන් මේ තරවටු කිරීම වලින් නැත්තම් අතින් දෙනා වගේ රුපියල් 10ක් දෙනවා කියලා 230ක් හම්බෙන කෙනාට 210ක් 212ක් දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? ඔව් මම හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් හා කාලීන මාතෘකාවක්. අපි දන්නවා මහ බැංකුවේ ප්‍රතිපත්ති අතර තියෙන මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන එක තියෙන. ඒතකොට පොලි අනුපාතයේ මුදල් සැපයීම වෙනස් කිරීම ඊට අමතරව තියෙනවා අපි ශිෂ්ට ප්‍රයෝග කියලා එකක්. ඒතකොට ශිෂ්ට ප්‍රයෝගයේ යටතේ අපි මේ නිකම් විශේෂයෙන්ම බැංකු අංශයට අනිකුත් අංශයට යම් ඉඟි කිරීම වගේ දේවල් කරනවා. ඒනවාට මම මගේ කාල සීමා මම දැකලා නැහැ. මම අධ්‍යයනය කරන කාල සීමා හෝ මේ කාලෙදී අශිෂ්ට ප්‍රයෝග ආකාරයේ තර්ජනය කිරීම හා ඒ හා සමාන දේවල් මම දැකලා නැහැ. මහ බැංකු අධිපතිවරයෙක් ලංකාවේ හෝ ලෝකේ කරනවා. මම හිතන්නේ ඒක ඉතාමත් අශෝභන දෙයක් විදිහට තමයි මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕන. ඒ එවැනි ආකාරයේ ක්‍රම හරහා මම හිතන්නේ අද තියෙන ප්‍රශ්නෙට විසඳන්න පුළුවන් වෙයි කියලා. මක් නිසාද? ඒක තුල ඇත්තටම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා මේ හවාලා ක්‍රමයට හරි උන්ඩියල් ක්‍රමයට හරි මුදල් එවන අය මේ මහා පෝසත්තු නෙමෙයි. මේ අමාරුවෙන් ඉඩම් උගස් තියලා හරි ඉඩම් උගස් තියලා ඉඩම් විකුණලා රත්තරම් බඩු කනකර බඩු උගස් තියලා රට ගිහිල්ලා ඉන්න මිනිස්සු. සමහරට එකම අරමුණ ගෙයක් හදාගන්න. ඒක එකම අරමුණ ගෙයක් හදාගන්න. ඒතකොට ඒ පුද්ගලයන්ට රුපියල් 10 හරි 20 හරි 30 හරි වැඩිපුර ගන්න පුළුවන් නම් රුපියල ගන්න හරි අනිවාර්යයෙන්ම තමන්ගේ ඩොලරයට ලැබෙනවා නම් ඒ හරහා ඒ පුද්ගලයෝ උත්සාහ කරනවා මුදල් ලබා ගන්න. එතකොට මේ අසරණ මිනිස්සුන්ට බය ගන්නලා තර්ජනය කරලා පොලිසිය ගිනිනවා කියලා ඒ ක්‍රමවේදයේ වහලා මෙයා අපි කවුරු හරි උත්සාහ කරනවා නම් මහ බැංකු අධිපතිවරයා හෝ වෙන කෙනෙක් උත්සාහ කරනවා නම් මේ අසරණ මිනිස්සුන්ට අලාභ වීමෙන් මේ බැංකු අංශය හරහා ඩොලර් එවීම මේ 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 ක්‍රමවත් කරන්න එහෙම නැත්නම් එවීම සහතික කරන්න මම හිතන්නේ ඉතා ඒ තුල විශාල අර අපි කියන මේ තියෙන සදාචාර සම්පන්න නෑ කිටියම ලොකු අසාධාරණයක් තියෙන මේ මිනිස්සු මේ අසරණ පුද්ගලයෝ මේ රට ගිහිලා තියෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ මහ බැංකුව අධිපතිතුමාගෙන් එතන හිටපු සහෝදර මාධ්‍යවේදීන් අහනවා ඒ මාධ්‍ය හමුවේදීම. එතකොට එතුමා පෙරලාහන ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ මේ ඔබතුමා කියන්නේ කුඩු ජාවාරම්බර මුදල් මේ විදියට ඇතුළට ගලාගෙන එන්න ඉඩ දෙන්න කියලාද ඔබතුමා කියන්නේ? ඔබතුමා මොකද්ද යෝජනා කරන්නේ? එතකොට පෙරලා මාධ්‍යවේදීන් එතුමාටම කියන දේ තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි බලපු නිසා ඒ මාධ්‍යවේදීන් කියනෝ නෑ මේ ඩොලර එක 202 හිර කළා තද කළා අල්ලගෙන ඉන්නේ නැතුව මේකට නිසි වටිනාකම දෙන්න කියලා. එතකොට මහ බැංකු අධිපතිතුමාගේ සාවර වෙන්නේ නිසි වටිනාකම කියන එක පුද්ගලබද්ධ මතයක් කියන එක. ඒ ඇයි ඇරෙන ඒකට වෙන දෙයක් නෑ කියන ඔබතුමා මොකද්ද මේ ගැන හිතන්නේ? මම හිතන්නේ විදේශ විනිමය අනුපාතිකය තීරණය වීම සම්බන්ධයෙන් එතුමා හොඳ ආකාරවම දන්නවනේ. ඒ තමයි විනිමයට අදාළ ඉල්ලු මහා විනිමයට අදාළ සැපයුම තුල තමයි විනිමය අනුපාතය තීරණය වෙන්නේ. එතකොට අද 240ට විකිණෙන්නේ ඇත්තටම නැත්නම් මේ විකිණෙන්නේ නැත්නම් මිලදී ගන්නේ පැහැදිලිවම සත්‍ය වටිනාකම තමයි ඒක තමයි සත්‍ය වටිනාකම. මේ නිසා මම හිතන්නේ මේ සත්‍ය වශයෙන්ම වෙළඳපළ බලවේග හරහා තීරණය කරනු ලබන විනිමය අනුපාතිකය නිරූපණය වීමට ඉඩ දුන්නා නම් ඔය මේ ආකාරයේ අපි කියන අවිධිමත් විදිහට මුදල් වීම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේ මෙහෙම තියාගන්න බෑනේ. අනිවාර්යෙන් මේ ආකාරයට විනිමය අනුපාතිකේ තියාගන්න බෑ. ඒ තියා ගැනීමට උත්සාහ කිරීම තුළ තව තව ආර්ථික විශාල විකෘතිතාවක් ඇති කරනවා. දැන් ඔය එකක් තමයි පෙනිලා තියෙන්නේ විදේශ මේ ප්‍රේෂණ 50%කින් අඩු වීම. හැබැයි ආර්ථිකයේ අනිත් සියලුම ශේත්‍රවල විශාල පිරිවැයක් එක් කරලා තියෙන මේ හරහා විනිමය අනුපාතය දැන් ඇත්තටම දැන්
අපනයනය කරනට වඩා වාසීනි දැල්ල දේශී වෙළඳපලට බාණ්ඩ සපයනක මොකද අපනයනය කරලා දෙසිය දෙකට ගන්නවට වඩා ලේසි මෙහෙ විකුණන්න පුල ඊට වඩා ඉහළ මිලකට හරි ඒ නිසා ආර්ථිකය තුළ සම්පත් බෙදීෑමට අදාළව ඇත්තටම විශාල විකෘතිතාවක් විශාල පිරිවයක් එක් කරලා ආර්ථිකය ඇත්තටම කියනවනම් මේ එක තීන්දුවකින්ද ඒ කියන්නේ එක තීන්දුව කියලා කියන්නේ විනිමය අනුපාතිකයේ 202 තියා ගැනීමට යෑම තුළ ආර්ථිකය තුළ ඇති කරලා තියෙන විශාල විකෘතිතාව හා පිරිවැය ඇත්තටම අන්න ඒවා තමයි ඍජු හෝ වක්‍ර විදිහට මේ ආර්ථිකය තවදුරටත් අඩාල කරන්න බලපාන්නේ. මෙහෙම තීරණයක් ප්‍රශ්න දහසක් විතර ප්‍රශ්න දහසක් ඇති කරනවා. හරි. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.